බලලා හෙවත් පූසා ශීරපායේ සිල්පාවෙකි. බලලා මිනිසා විසින් ගෘහස්ථ ඇති කරන අතර ඇතැම් බලල් විශේෂ වනචාරීර වෙසේ. මිනිසා විසින් ලැස් කරගත් ආහාර විනාශ කිරීම සඳහා පැමිණෙන මීයන් ඇන කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බලලා මිනිසාගේ මිතුරෙකුය. එසේම සුරතලයට ඇති කරගත හැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි. බලල් විශේෂ 70ක් පමණ ලෝක පුරා වාසය කරයි. බලලා කොටියා සිංහා ආදී එකම් පවුලකට අයත් සතුන්නේ. තියුණු සැඟවුණු නිය, තියුණු රන්දනකදත් මුදුපතුල් දියුණු ආග්‍රහණ ශක්තිය බලල් පවුලකට පොදු දෙයකි. මිනිස්කන්ට නොයසෙන තරංග සංඛ්‍යාතයක යො ශබ්ද ඔවුන්ට ඇසිය හැකිය. කෙසේ වෙතත් බලලුන්ට පෙනීමේ දුර්වලතාවයක් ඇත. එනම් ඔවුන් වර්ණ අන්ධයන්ය. වර්ණ නොපෙනෙනද දෘෂ්ටි ඉතා තියුණුයි. බලලුන් සංනිවේදනය සඳහා ශබ්දය හා ශරීර භාෂාව යොදා ගනී. ඇතැම් හැඟීම් පල කිරීමේදී එකිනෙකට වෙනස් ශබ්ද පිට කරයි. ශරීරය ඇතිල්ලීම, වලිගේ සෙවීම ආදී ශාරීරික චලනය මගින් පණිවුඩ ලබා දෙයි. පිරිමි සතුන් තම රාජධානියේ සීමා ලකුණු කිරීමට මුත්‍රා යොදා ගනී. මුත්‍රා සහ මලපා සමග පිට කරන රසායනය මගින් ස්ත්‍රී පුරුෂ බව වයස වැනි තොරතුරු සන්නිවේදනය කරති. තවද බලලු කුප්පමේනියා කැම්ර රුචියක් දක්වයි. ඊට හේතුව එම ශාකයන්නේ ගොත්තන ගන්ධයයි. පූසා එහෙමත් නැත්නම් බලලා කියන්නේ ශ්‍රී ලංකාවේ අපිට නම් සුරතලෙක්නේ. සමහර අයට නම් ගෙදර පූසෙක් නැති වුණත් අහල පහල ගෙදර හරි ඉන්න පූසෙක්ට ආදරෙන් සලකනවා. ඒත් පූසා කියන සතා එතරම් හොඳ සතෙක් නොවෙයි කියලත් සමහරුන්ගේ විශ්වාසයක් තියෙනවා. සමහරු කියනවා පූසාට 57ක් තියෙනවා කියලා. ඒ වගේම වාහනයකට පූසෙක් කැපිලා මැරුණොත් එයාලට විවිධ කරදර සිද්ධ වෙනවලු. ඒ කොහොම වුණත් ඉතින් මේ පූසා කියන සතා එක්ක බැඳුණු සංස්කෘතියන් රැසක් ලෝකයේ විවිධ රටවලින් අපිට වර්තා වෙනවා. පූසා එක්ක බැඳෙන මේ සංස්කෘතිය අවුරුදු 9500කට වැඩි කාලයක් පුරා විහිදී යනවා. බොහෝ ජාතීන්ට ඉතිහාසයේ බලලුන් එක්ක බැඳෙන වෙනම සංස්කෘතියක් තියෙනවා. පූසා කිව්ව ගම අපිට මතක් වෙන වචනයක් තමයි පර්සියන් කැට්. එතකොට ඔයාලට මැවෙන්නේ ලස්සනම ලස්සන බෝල් පිරුණ පූසන්න. අතීතයේ පර්සියාව කියන්නේ පර්සියාව හඳුනපු දැන් ඉරානයේ තමයි පූසන්ට ප්‍රසිද්ධම රට වෙන්නේ. පූසා සංස්කෘතියත් එක්ක වෙන සතෙක් විදිහට අතීතයේ ඔවුන් සැලකුවත් මේ වන විට පූසා එක්ක එකතු වුණු සංස්කෘතිය නැති වීගෙන යනවා. ඊට හේතු වෙලා තියෙන ඉරානයේ බහුතර ඉස්ලාමීය ආගමිකයන් විරසත් ජීවත් වීමයි. පූසා කොහොම වුණත් ඉස්ලාමීය සංස්කෘතියට අනුව බල්ලා කියන්නේ අපිරිසුදු සතෙක්. ඒ නිසා ඉරානයේ තුළ බල්ලා වගේම සුරතල් සතුන් ඇති කිරීම නීතියෙන් තහනම්. මේ හේතුව නිසා තමයි පූසාටත් ඒ රටේ සංස්කෘතිමය වශයෙන් තිබුණු වටිනාකම සහ ජනප්‍රියභාවය නැති වෙලා තියෙන්නේ. ලෝකයේ එක් එක් මහද්වීප වශයෙන් මේ පූසා හය බඳුණු සංස්කෘතිය වෙනස් වෙනවා. අප්‍රිකානු සංස්කෘතිය යන පූසා අතීතයේ පූජනීය වස්තුවල් ලෙසයි සලකලා තියෙන්නේ. ඊජිප්තුව මූලික කරගෙන මේ අතීත මිනිසුන් දෙවියන් හා සම්බන්ධ කරගැනීමෙන් පූසා දේවත්වයෙන් ඇදහිමට ලක් කරලා තියෙනවා. ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස්ගේ ඉතිහාස වාර්තාවලට අනුව අතීතයේ ඊජිප්තුවේ නිවසල ඇති කළ පූසෙක් මිය ගියොත් ඒගොල්ලෝ මූලිකය ඇතුළු පවුලේ හැමෝම ඔවුන්ගේ රැවුල් සහ ඇහිබිම සම්පූර්ණයෙන්ම කපා ඉවත් කරනවා. ඊට පස්සේ මියගේ පූසාව බූබස්ටික් කියන පූජනීය නගරයට රැගෙන ගිහින් එම සුත්ත භූමිය තුළ ඉතා පූජනීය ලෙස මිහිදන් කරනවා. යුරෝපීය සංස්කෘතිය තුළ නම් පූසාට හිමිවන්නේ ඉට හාත් පස වෙනත් තැනක්. යුරෝපීය සංස්කෘතිය තුළ කළු පූසා මරණය සහ අන්ධකාරය බැඳිලා තියෙනවා කියලයි ඔවුන් විශ්වාස කරන්නේ. ඒ වගේම සුදු පූසන් අවතාර හා සම්බන්ධ කියලත් ඔවුන් විශ්වාස කරනවා. නමුත් ඔවුන් ඉතාලි පූසන් ඉතා වාසනාවයි කියලත් විශ්වාස කරනවා. යුරෝපීයන් විශ්වාස කරන්නේ පූසන්ට 59ක් තියෙනවා කියලා. මධ්‍යතන යුගයේ ඉතාලි ජනප්‍රවාදවලට අනුව පූසා ශුද්ධව පවුලේ අය නිරූපණය කරලා තියෙනවා. මරියා විසින් ජේසුස් වහන්සේ බිහි කළ රාත්‍රියේම බෙත්ලෙහෙමේ කන්‍යා පුසෙක් උපත ලැබුව බවට ඔවුන්ගේ විශ්වාසයක් පවතිනවා. පසුව මධ්‍යතන යුගයේදී පුනරුදය සමග පූසා මායාකාරී සත්‍යයක ලෙසත් ඔවුන් සලකනු ලැබුවා. කොහොම වුණත් අතීත රුසියාව තුළ නම් සියවස් ගණනාවක් පුරා පූසා වාසනාවන්ත සත්වයක ලෙස සලකා තිබෙනවා. ඔවුන් සෑම සුබ කටයුත්තකටම පෙර පූසිකු දැකීම වගේම නව නිවසකට ගෙවදීමේදී
මුලින්ම පුසිකු යැවීම සිදු කිරීමත් ඉතා වාසනාවන්ත දෙයක් ලෙසයි සලකලා තියෙන්නේ. ආසියානු සංස්කෘතිය තුළ පූසාට ඉවන්නේ වෙනස්ම තැනක්. ආසියානු සංස්කෘතිය තුළ අතීතයේ සිටම පූසා සුරත සතෙක් වගේම ආරක්ෂාව සඳහා යොදා ගන්නේ. නූතන සංස්කෘතිය තුළ නම් පූසා ඇති කරන්නේ සුරතල් සතෙක් විදියට. ඒ කොහොම වුණත් පූසා නිසා මේ වෙනකොට කුඩා කුමිසතු විශාල ප්‍රමාණයකට තර්ජන එල්ලලා තියෙනවා. මේ වෙද්දි පූසා නිසා කුමි විශේෂ ගණනාවක්ම ලෝකෙන් තුරන් වෙලා ගිහිල්ලා කියලයි විද්‍යාඥයෝ නම් කියන්නේ. බලුවන් පිළිබඳ විවිධ තොරතුරු නිතර අසන්න දක්නට ලැබුණද පහත දැක්වෙන තොරතුරු ඔබ අසන්නේ පළමු වරට විය හැකිය. ඩිස්නිලාන්තයේ කළුවර වැටිය ගෙන එද්දී මීයන් ඇල්ලීම සඳහා බලලුන් 200ක් උදාහරණ ලබයි. බලලුන්ට දහදිය දමන්නේ අත්ලටයි. බලලුන් සාමාන්‍යයෙන් ආහාරයක් විශ්වාසයෙන් යුතුව කැමර ගැනීමට පෙර තුන් වරක් දිවගා බලා හතරවන වතාවේදී ආහාරයට ගනිති. එබැවින් බලලුන්ට කෑමක් සමග යම් බෙහෙතක් හැවීමට අවශ්‍ය නම් හතරවැනි කෑම පිඬු සමග දිය යුතුය. බලලුන් කෙටි නින්දකට වැටීමට ආශා කරති. සාමාන්‍යයෙන් බලලෙක දවසේ කාලයෙන් සිට 70ක් පමණ නිදාගැනීමට වැය කරති. අඳුරේදී බලලුන්ගේ මුත්‍රා සිතා ගැනීමට බැරි තරම් උණුසුම් වේ. බලලුන් මියන් අල්ලන්නේ මුත්‍රාවල රසායනයකින් මියෙක් මැරුවොත් තෑග්ගක් කොළඹ නගර සභාව බලල් සංගණනයට සූදානම්. සෑම ගෘහස්ථ බලල් වර්ගයම අප්‍රිකානු වල් බලලුන් පස් වර්ගයකින් එකකට අයත් වේ. බලලුන්ට පැණි රස නොදැනේ. වැඩි වශයෙන් බැලලියකට දකුණත හුරු වෙන අතර බලලෙකුට හුරු වන්නේ වම් මතය. බලලුන්ට උරහිසත් පපුවත් යාකෙන අකුවැටයක් නැත. දොරවසා තිබියදී බලලුන්ට නිවසින් එළියට යාමට දොරසිදුරක් මුලින් නිර්මාණය කළේ අයිසැක් නිව්ටන් විසින් බවට විශ්වාසයක් වේ. බලලුන්ට මුහුදු අතර පානය කිරීමේ හැකියාවක් ඇත. ඒට හේතුව වන්නේ බලලුන්ගේ වකුගඩවල ඇති සංකීර්ණ යාන්ත්‍රණයකින් වතුරෙන් ලුණු ඉවත් කළ හැකිවීම. ශීරපායි සතුන් සහ කුරුල්ල ඇතුළු සත්ව විශේෂ 33 මේ තලයෙන් තුරන්නීමට බලලුන් හේතු වී ඇත. එම සත්ව විශේෂ වඩාත් වැඩි ව්‍යාප්තියකියොත් සත්ව විශේෂ 100කට අයත් වේ.